आयुवन सुबह मध्याह्न ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත. ජනපති පාකිස්තාන අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භයි. ශ්‍රී ලංකාවට එරෙහිව ඇති අභූත චෝදනා පරාජය කරන්න සහාය දෙන්න විදේශ ඇමති දිනේෂ් මිත්‍ර රටවල සහාය පතයි. රටට අයිති කිසිදු දූපතක් වෙනත් කිසිදු රටකට දෙන්නේම නැහැ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඇමති දලස් හෙලි කරයි. නොවිසිදුණු වැටු ප්‍රශ්නත් උසස් වීම ප්‍රශ්නත් විසඳා කම්කරුවන්ට දුන් පොරොන්දු ඉටු කරනවා ජනපති කියයි. නිදන්ගත රෝග තිබ්බත් ඇස්ට්‍රා සෙනිකාට බය වෙන්න එපා. සෞඛ්‍ය ජනතා බය දුරු කරයි. හරක් කටාගේ ගෝලියෙක් ආයුධත් එක්කම STF ට කොටු වෙයි. ඉක්බදෝරේ සිර කඳවුරු කිහිපයකම දරුණු ගැටුම් 60කට වැඩි පිරිසක් මරුට. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. දිවයිනට පැමිණ සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවීමෙන් අනතුරුව කොළඹදී වෙළඳහා ආයෝජන සමුළුවකට එක්වීමටද නියමිතයි. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව ඊයේ පැවැතුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර ගිවිසුම් පහකටද අත්සන් තැබුණා. සංචාරක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකටයි මුලින්ම අත්සන් තැබුවේ. අනතුරුව අත්සන් තැබුවේ ශ්‍රී ලංකා පාකිස්තාන ආයෝජන මණ්ඩල සහයෝගිතාව පිළිබඳ ගිවිසුමකටයි. ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතන සහ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබුණා. කොළඹ කාර්මික තාක්ෂණ ආයතන සහ ඉස්ලාමාබාදයේ කොම්සැට්ස් විශ්වවිද්‍යාලය අතර සහයෝගිතාව පිළිබඳ ගිවිසුමකටද මෙහිදී අත්සන් තැබුවා. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලය හා ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමටයි කටයුතු කළේ. මේ අතර මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඊයේ පැවැතුණා. ඒ අර්ලී ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කථානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගනු ලබන දිවා භෝජන සංග්‍රහයකටද අද දිනේදී එක්වීමට නියමිතයි. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නාවල කිරිමණ්ඩල මාවතේ ඉහළ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා මධ්‍යස්ථානයක් විවෘත කිරීම පිළිබඳ සාකච්ඡාවකට එක්වන්නේ ඉන් අනතුරුවයි. ඒ මහතා මෙරට ක්‍රීඩකයන්ද හමුවීමට නියමිතයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය සංචාරය අවසන් කර අද පස්වරු 3ට දිවිනින් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. මේ අතර පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්දුම් ෂා මෙහමුඩ් කුරේෂී මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී දිනට අතර වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ. ලෝකයේම අවධානය මැද්දේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ වීඩියෝ තාක්ෂණ ඔස්සේ අමතනු ලැබුවා. එහිදී විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මිත්‍ර රටවල්වලින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති චෝදනා පරාජය කිරීමට සහාය ලබා දෙන ලෙසයි. I now have the honor to give the floor to His Excellency Mr. Dinesh Gunawardana, Foreign Minister of Sri Lanka. Madam High Commissioner, distinguished ambassadors, ladies and gentlemen, as I address you today, the Office of the High Commissioner for Human Rights has published a report on Sri Lanka, accompanied by an unprecedented propaganda campaign on that report. Sri Lanka can heroic armed forces militarily neutralize the LTT in 2009 after 3 decades of conflict. End of terrorism guaranteed the most cherished of all human rights, right to life of all Sri Lankans, Sinhala, Tamil and Muslims. Nonetheless, hegemonic forces colluded against Sri Lanka
in bringing an unsubstantiated resolution against Sri Lanka, which was defeated by the support of friendly nations who remain by Sri Lankans' side even today. The government, which assumed office in Sri Lanka in 2015, in a manner unprecedented in human rights fora, joined as co-sponsors of a resolution 30/1, which was against our own country. It carried a host of commitments that were not deliverable and were not in conformity with the constitution of Sri Lanka. This led to the compromising national security to a point of reviving terrorist acts on Easter Sunday 2019, causing the deaths of hundreds of people. The rejection of this resolution by the people's Sri Lanka was clearly manifested in the mandate received by His Excellency the President Gotabaya Rajapaksa in November 2019. Based on this mandate, I announced at the 43rd session of this council that Sri Lanka would withdraw from co-sponsorship of the resolution. In spite of these challenges, we held a free and fair general election in August 2020 and elected a new government with a two-thirds majority in one of Asia's oldest parliamentary democracies. It is regrettable that despite the spirit of cooperation with HRC and its mechanisms, elements working against Sri Lanka intend to table another country-specific resolution based on the OHCHR report. This rejected report by Sri Lanka has unjustifiably broadened its scope and mandate further, incorporating many issues of governance and matters that are essentially domestic in any self-respecting sovereign country. I appeal to the members of this council to take note of our continued engagement and cooperation on its merit and support us by rejecting any resolution against Sri Lanka. The need of the hour in face of an unprecedented pandemic is solidarity rather than rancor and acrimony arising from divisions within this council. In view of these circumstances set out above, we urge that this resolution be rejected by the council and be brought to closure. May I conclude quoting the words of Lord Buddha, Siyalu Sattvayo Nidukvetva, Nirogi Veva, Swapatveva, Hai Bhuang. රටට එරෙහි ජිනීවාහි එල්ලවන චෝදනා පිටුපස පසුගිය රජයේ ඇතැම් අමාත්‍යවරුන් සිටින බවට මහා සංඝරත්නය සහ දේශපාලන නියෝජිතයින් පෙන්වා දෙනවා. ලංකාවේ හමුදාව යුද අපරාධ කරපු හමුදාව නෙමෙයි මානසික මෙහෙයුමක් තුලින් ම්ලේච්ඡ ලෙස මේ රටේ මිනිසු දහස් ගණනක් ඝාතනය කරපු කොටි සංවිධානය ඇහැවර කරපු හමුදාව. අපේ පැත්තටත් සහාය දෙන රටවල් විශාල ගණනාවක් ඉන්නවා. ඒකට මූලිකම හේතුව තමයි ඇමරිකාව තමයි ප්‍රධාන වශයෙන් භූමියක් රටවල් වලට ගිහිල්ලා මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙනවා. නැත්නම් ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කිරීම ආරම්භ කරුවේ අය. හැබැයි අපිට විතරයි ඒක අවසන් කරන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව යම් ඉරිසියාවකුත් ඇති. මේ රටේ දෙමළ ජනතාවට ප්‍රශ්න කියලා කියන එක කවුරුත් පිළිගන්න බෑ. ප්‍රශ්න කියලා කියන්නේ තියෙන්නේ සංවිධාන විතරයි. ඔය සම්බන්ධනලා සුමෙන්දරන ඒ පැත්තේ මිනිසුන්ට එකක් කියනවා මේ පැත්තේ මිනිසුන්ට කියනවා එකක්. ඉතින් පට්ට බලික අමූලික බොරුවක් තමයි ජෙනීවාවට කියන්නේ. අර ලක්ෂ දෙක මෙරුණට වගේ කියන්නලු. යුද්ධ අධිකරණයක් ලංකාවේ පිහිටන්නලු. ඉතින් මේක කරන්න පුළුවන් වැඩද? ලක්ෂ දෙක මෙරලා ඉඳපයි මේ යුද්ධ අධිකරණය පිහිටන්න. ජනාධිපතිතුමාටත් බෑ, සිවදෙයියටත් බෑ, කාටත් බෑ මේ වැඩේ කරන්න. ඒගොල්ලෝ ඉල්ලුවොත් එහම අමුදාව මෙරිච්චා ඕලා දෙන්න කියලා නැති වෙච්චා. එල්ටීටී කල්ලගෙන ගියේ. සාධාරණයක් වෙන්න ඕනේ මේක. මේ සිංහල දෙමළ අය බොහොම සමගියෙන් කටයුතු කරන පිරිසක්. TNA සංවිධානය බොහොම චෝදනා මුඛයෙන් අපේ රජයට ඇඟිල්ල දික් කරනවා. අපි කවරදාකවත් වෛරය, ක්‍රෝධය, පලිගැනීම කියන තුච්ච අදහස් ඇතුව කටයුතු කරන පිරිසක් නෙවෙයි. අපිව වැරදි කරන පිරිසක් හැටියට හම්බඩු ගහනවා නම් අනේ හම්බඩු ගහන පිරිසගේ වැරදි අපට සාක්ෂි පිට ඔප්පු කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. විශ්වාස කරන වර්තමාන ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ මේ රජය මානව හිමිකම් චෝදනාවට නිසියාකාරව විධිමත්ව මුහුණ දීලා ඒ චෝදනාවෙන් අපි සහ රට ගලවා ගනී කියලා වැරදිකාර බවට පත් කළොතින් වර්තමාන විපක්ෂ නායකතුමා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ එවකට විදේශ කටයුතු ඇමතිවරයා හැටියට මේ රට පාවල දෙන්න කටයුතු කරපු මංගල සමරවීර හිටව ඇමතිවරයා ප්‍රමුඛ සියලු දෙනායකට වග කියන්න ඕන. උතුරේ දූපත් තුනක් සූර්ය හා සුළං බලාගාර සඳහා කිසිදු රටකට ලබාදීමට මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ යාපන ප්‍රදේශයේ ඔබතුමාන් හදන්න යන මේ අලුත් බලාගාර දූපත්වල හදන්න යන මේ බලාගාර නැවත මේ චීන රටට දෙන්න තීන්දුව කළා තිබෙනවා සෞභාගයේ දැක්වීම පිටපැනලා මේ චීනයේ කොලනිය නැවත ඇති කර ගැනීම සඳහා ඉන්දියාවත් තරහකට ලෝක බලවතුන්ට අවශ්‍යතාවය ඉස්සහිද කරන යන වැඩපිළිවෙලක් විදුලි බල අමාත්‍යාංශය ශරා ක්‍රියාත්මක කිරීමට යන බව හැඟෙනවා එතුණ ඉතා වැදගත් ප්‍රශ්නයක් අපිට මේ මොහොතේ තියෙන සංවාදයක් නිසා කෙටියෙන් උත්තර දෙන්න දීර්ඝ ප්‍රශ්නයකට කෙටියෙන් උත්තර දෙන්න වෙලා තියෙනවා ඒක සාධාරණ නෑ කරුකත නෑ ඇතම් මාධ්‍ය වාර්තා කරේ දූපත් තුනක් බදු දෙන්න යනවා කියලා ඒක තාම වැරදි මෙතන මේ දූපත් තුනේ දැනට මුළු ඉතිහාසයේ පුරාම ඩීසල් ජෙනරේටර් වලින් තමයි සීමිත වෙලාවක් විදුලිය දෙන්නේ ඒ නිසා මෙතනට විදුලිය ලබා දීම ජාතික අවශ්‍යතාවයක් පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ අවුරුදු 5ක් තිස්සේ ගරු මන්ත්‍රීතුමනි ආසියානු සංවර්ධන බැංකුවේ මුල් ආධාර යටතේ මේ පිළිබඳව ජාත්‍යන්තර ටෙන්ඩරයක් ඇඳෙව්වා මේක ලංකාවේ පළවෙනි හයිබ්‍රිඩ් ඒ කියන්නේ සුළඟින් සහ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන පළවෙනි අවස්ථාව දැන් නැවත 2019 ජූලි මාසේ දෙවෙනි ටෙන්ඩරයක් ඇඳවනවා ඒතර මේකට ආයතන හතරක් ඉදිරිපත් වෙනවා ආයතන හතරෙන් එකක් චීනයේ ඔව් එකක් ඉන්දියාවේ ඒතර මේකෙදි ඒ ටෙන්ඩර් මණ්ඩලය විසින් يعني අඩුම ලංසෝ තිබිච්චයි කියලා කියන ඒ සමාගමට මේක දෙනවා ටෙන්ඩර් ක්‍රියා ප්‍රතිපාතියේ කිසිම වැරද්දක් වෙලා නැහැ හැබැයි කැබිනට් මණ්ඩලය තවම මේක අනුමත කරේ නැහැ මොකද මහා භාණ්ඩාගාරය විසින් ඔවුන්ගේ වැඩිමනත් නිර්දේශ ඉල්ලලා තියෙනවා මේ අලුත් ටෙක්නොලොජි එක පිළිබඳව වැඩි විස්තර දෙන්නට කියලා. ඒ අතරේ ඉන්දියානු මහ කොමසාරිස්තුමා අපෙන් ඉල්ලීමක් කළා තිබ්බා. ඔවුන් සූදානම් කියලා ඒ ටෙක්නිකල් රිපෝට් එකක් එයාලට දෙනව නම් මේ පිළිබඳව ඔවුන්ගේ පැත්තෙන් මේ මුදල් දෙන්න එයාලා උනන්දු වෙනවා කියලා කියලා තියෙනවා. ඒ නිසා අපි මේ මොහොත වෙනකම් මේ කාටවත් මේක කොඩ්රාතුව ප්‍රදානය කිරීමක් මේ කතා කරන මොහොත දක්වා සිදු වෙලා නැහැ. මේක පිටිපස්සේ වෙන කිසිම ගනුදෙනුවක් නැහැ. මේක වෙන දූපත් බදු දීමක් නෙමෙයි ස්ථිර වශයෙන්ම අපි කිසි ලෙසක අපේ රටේ ජාතික න්‍යාය පත්‍රය වෙන කිසිම රටක ලෝකේ මොනම බලවත් රටකවත් යට කරලා තීන්දුව ගන්නෙ නැහැ කියන එක විතරක් දරු කතා නායතුමෝ ඉතාම ගෞරවයෙන් මේ සවාර සේවක කම්කරු ගැටලු විසඳා දෙන බවත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජයට උදව් වන ලෙසත් ජනාධිපතිතුමා වෘත්තීය සමිතියේ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ සංස්ථා හා මණ්ඩලවල දිගු කලක් නොවිසඳී ඇති වැටුප් සහ උසස් වීම් විෂමතාදී ගැටලු විසඳීමට රජය කැප වී සිටින බවයි ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුව අමතමින් ජනාධිපති කාර්යාලය සභාශාලාවේදී එය පැවැත්ුණා වෘත්තීය සමිති සමග සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳීමට හැම විටම සූදානම් බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ කඩා වැටුණු ආර්ථිකයක් එක්ක අපි රට බාරගත්තේ අපේ ප්‍රතිපත්ති මාලාවෙත් අපි පැහැදිලිවම රටක් ඉදිරියට ගෙනියන ක්‍රමවේදයක් එක තමයි අපි රට බාරගත්තේ. තමුන්නාන්සේලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෘත්තිකයන්ගේ ඓතිහාසිකම් වෙනුවෙන් සෑම විටම සටන් කළා. ඒ ප්‍රතිපත්තිම තමයි අපි ඉදිරියටත් ගෙනියන්නේ වෘත්ති සමිති ඓතිහාසිකම් ලබා දෙන්නටත් ඔවුන්ගේ සහයෝගය සෑම විටම රජය පාලනය ගෙනියෑමේදී ලබා ගැනීමටත් අපි ඉදිරියටත් ක්‍රියා කරනවා. තමුන්නාන්සේලා මාවත් ඒ වගේම අපේ ආණ්ඩුවත් පත් කරගන්නට විශාල කැපවීමක් යුතුව ක්‍රියා කරපු අය ඒ වගේම පසුගිය ආණ්ඩු කාලයේ විවිධ තාඩන පීඩන වලට ලක්වුණු අය. ඉතින් ආණ්ඩුවක් හැදුවා වගේම ඒ ආණ්ඩුව සාර්ථකව ගෙන යන්නටත් මම තමුන්නාන්සේලාගෙන් ඒ බලාපොරොත්තු වෙනවා. කොවිඩ් හමුවේ සංචාරක කර්මාන්තය ඇතුළු බොහෝ ආදායම් මාර්ග ඇහිරි තිබෙනවා. එහෙත් රැකියා පොලිමේ සිටි උපාධිධාරීන් 60,000කට සහ දිලිඳු පවුල් 35,000කට රැකියා ලබා දීමටද රජයට හැකි වුණා. මීළඟ අදියරේදී තවත් 35,000ක් බඳවා ගැනීමට නියමිත බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. සෑම සංස්ථාවකටම කම්කරු අධ්‍යක්ෂවරයෙකු පත්කරන ලෙස ප්‍රගතිශීලී වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනාධිපතිතුමාට මෙහිදී යෝජනා කළා. දින 180 සම්පූර්ණ කළද ස්ථිර පත්වීම් ලැබි නැති පළාත් පාලන ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. මැති ඇමතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. නිදන්ගත රෝග ඇති අය කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
නිදන්ගත රෝගීන් අවදානමේ ඉහළ මට්ටමක සිටින අය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඊයේ දිනදී කොරෝනා ආසාදිතයන් 492 දෙනෙකු හඳුනා ගැනුණා. වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු අතර එම සංඛ්‍යාව 103ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 88 දෙනෙකු හා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53 දෙනෙකු ඊයේ දිනදී හඳුනා ගැනුණා. අනෙක් ආසාදිතයන් 248 දෙනා දිවෙන්නේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා උපවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ නිවේදනය කරන්නේ. ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අපි ලබා දෙනවා සමාජයේ මේ රෝගය විශාල වශයෙන් පැතිරී ගිය ග්‍රාම නිදාරී කොට්ටාසවලට. මොකද ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රෝගයේ පැතිරීම ඉතාමත්ම අවම තත්ත්වයට ගේන්න. මේ එන්නත් ලබා දීමේදී හුඟක් අය අපි ගහන ප්‍රශ්නයක් තමයි මට දීවැඩියාව තියෙනවා. නැත්නම් මට අධික රුධිර පීඩනය තියෙනවා. මට හෘද ආබාධයක් හැදලා තියෙනවා. මට අංශභාගය හැදලා තියෙනවා. දැන් මට මේ ගන්න හොඳයිද කියලා. මේ රෝග කාණ්ඩ තියෙන අයට තමයි වැඩිපුරම මේ එන්නතේ ආරක්ෂාව ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ එන්නතක් විදිහට අපි බලන්නේ හැකිතාක් දුරට ඒ කණ්ඩායම් වලට ඒ ආරක්ෂාව ලබා දෙන්න. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 81009ක් 4714 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 75842ක්. ඊයේ දිනදී COVID-19 වෛරසයේ ආසාදිනී වූ පුද්ගලයන් 3 දෙනෙකු මේ යමත් සමග මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 453 දක්වා ඉහළ ගියා. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 94ක් තුළ පුද්ගලයන් 9562 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ පමණක් PCR පරීක්ෂණ 11222ක් සිදු කර තිබෙනවා. මේ අතර මඩකලපුව මහනගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරීවරයාට කොරෝනා ආසාදිනී වී ඇති බව තහවුරු වීමත් සමග මහනගර සභාවේ සේවකයන් 22 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා. එහි සේවකයන් 89 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරන්නේ. මඩකලපුව මහනගර සභාවේ මහජන සේවාවන්ද තාවකාලිකව නතර කර ඇති බවයි වාර්තා වන්නේ. ගෙවි ගිය පැය 24 තුළ ලෝ පුරා කොරෝනා ආසාදිතයන් 371151 දෙනෙකු හඳුනා ගෙනුණා. මරණ 10267ක් සිදු වී තිබෙනවා. අමරිකාවෙන් නව ආසාදිතයන් 71054 දෙනෙකු හඳුනා ගැනුණු අතර මරණ 2404ක් වාර්තා වුණා. ගිවි ගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් නව ආසාදිතයන් 63090 දෙනෙකු හඳුනා ගැනුණා. බ්‍රසීලයේ සිදු වූ මරණ සංඛ්‍යාව 1370ක්. ඉන්දියාවෙන් නව ආසාදිතයන් 13463 දෙනෙකු ගිවි ගිය පැය 24 තුළ වාර්තා වුණා. සිදු වූ මරණ සංඛ්‍යාව 100ක්. රුසියාවෙන් නව ආසාදිතයන් 11823 දෙනෙකු වාර්තා වුණා. සිදු වූ මරණ සංඛ්‍යාව 417ක්. එක්සත් රාජධානියෙන් කිවි ගිය පැය 24 තුළ ආසාදිතින් 8489 දෙනෙකු වාර්තා වුණා. මරණ 548ක් සිදු වී තිබෙනවා. මුතුරාජවෙල අධිසංවේදී පරිසර පද්ධතියට අයත් මුළු භූමියම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. ඒ ප්‍රදේශය අපි සංචාරය කරා. එහි තත්ත්වය පිළිබඳව ඇස්පනා පිටම දකින්න ලැබුණ එතන ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව. මේ පිළිබඳව අපි කැබිනට් මණ්ඩලයටත් ඒ වගේම ජනාධිපතිතුමාගේත් අවධානය යොමු කළා තිබුණා. අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරා. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඊයේ දිනේ අතිගරු ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡාව අනුව මෙම මුළු භූමි භාගය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරගෙන මේක රජයෙන් සංවර්ධන කටයුත්තක් සඳහා යොමු කරන්න අපි තීන්දු කළා තිබෙනවා. බොහොම ඉක්මනින් අපි ඒ කටයුත්ත සිදු කරනවා. ඒ අනුව මේ භූමිය පරිසර හිතකාමී සංචාරකයන්ට දේශීය සහ විදේශිකයන්ට නරඹන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරන්න, ඒ වගේම තෙත්බිමක් විදියට සම්වර්ධනය කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න අතිගරු ජනාධිපතිතුමා එකඟතාවය පළ කළා තියෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු හා පාතාල කල්ලේ නායකයෙකු වන මිදිගම චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු අවියායුධ සමග අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා. විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණි. වැලිගම පොලිස් වසමේ දම්මලවත්ත අහංගම ප්‍රදේශයේදී මෙම අපරාධකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලෙන් කිහිප දෙනෙකුට කඩුවකින් පහර දී බරපතල තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ රැසකට මොහු සම්බන්ධ බවයි අනාවරණ වී ඇත්තේ. ඔහු සතුව තිබී මිලිමීටර් 22 උණ්ඩ යොදන කළු පැහැති පෙන් පිස්ටල් වර්ගයේ ගිනි අවියක්, T56 මැගසින් එකක්, T56 උණ්ඩ 22ක්, කඩු 3ක් ඇතුළු අවි පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා. අප යලිත් හමුවන්නේ පෑන් පෑපුවත් සමග. සුබ දවසක්.